පටන්ගදදිම මම යාලගෙන් ප්‍රශ්නයක් කාල ඉන්නම්. මේ ගැන හිතල බලන්න. යම්කිසි පාටකට නමක් නැත්තං ඒ පාට අපිට පේනවාද. ගොඩ කාලෙකට කලින් මිනිසාගේ ඇස හැඩගැහිලා තියෙනවා. එහෙම නැත්තම් පරිණාමය වෙලා තියෙනවා පාට වර්ග මිලියනයක් පමණ දකින්න. ඒත් ඉතිහාස වාර්තාවල මෑත කාලයේ වෙනකම්ම නිල් පාට වර්ණය ගැන දැකලා තියෙනවා කියලා කවුරුත් සඳහන් කරලා නැත්තේ ඇයි? විශේෂයෙන්ම ග්‍රීක ඉතිහාස වාර්තාවල නිල් පාට වර්ණය නිර්මාණය වෙලා තියෙන්නේ මෑත කාලයේදීද? මේ ගැටලුව ගැන ඔයාලා අහලා ඇති, සමහර විට නැතුවත් ඇති. මේ ගැන ඇත්ත නැත්ත අද අපි හොයලා බලමු. නිල් පාට කියන්නේ ඇත්තරම গুপ্ত පාටක්. අතීතයේ ජීවත් වුණ ග්‍රීක වරුන්ට නම් නිල් පාට කියලා පාටක් තිබිලා නැහැ. මේ අමුතු කතාව පටන් ගන්නේ බ්‍රිතාන්‍යයේ හතර වතාවක් අගමැති වුණ විලියම් ග්ලැඩ්ස්ටෝන්ගෙන්. විලියම් කියන්නේ පැරණි ග්‍රීක කාව්‍ය රචකයෙක් වුණ හෝම කියන පුද්ගලයාගේ හොඳ රසිකයෙක්. ද ඉලියඩ් හා ද ඔඩිසි කියන කාව්‍ය රචනා කරලා තියෙන්නේ හෝම විසින්. මේ මහා කාව්‍ය යුගලේ තමයි පැරණි ග්‍රීක සාහිත්‍යයේ අඩිතාලම විදියට හඳුන්වන්නේ. ඒ වගේම නූතන කාලයේ බටහිර සාහිත්‍යයටත් හෝමකින් යම්කිසි බලපෑමක් ඇති වෙලා තියෙන ආකාරය දකින්න පුළුවන්. විලියම් ද ඔඩිසි කියන කාව්‍යය කියවන අවස්ථාවේ හඳුනාගෙන තියෙනවා මුහුදේ පැහැය විස්තර කරලා තියෙන්නේ ඩාක් වයින් කියලා. නිල් පාට කියලවත් කොළ පාට කියලවත් නෙමෙයි තද වයින් පාට කියලා. මේ දේත් එක්කම විලියම්ට කුතුහලයක් ඇති වෙලා තියෙනවා හෝම විසින් අනිකුත් වර්ණ විස්තර කරලා තියෙන ආකාරය ගැන හොයලා බලන්න. හෝම විසින් මී පැණි විස්තර කරලා තියෙන්නේ කොළ පාටයි කියලා. බැටලුවන් වයලට් පාටයි කියලා. විලියම් පුදුමයට පත් වෙලා තියෙනවා හෝම වර්ණ අන්ධතාවයකින් පෙළෙන පුද්ගලයෙක් නිසාද නිල් පාට වෙනත් වර්ණයක් විදිහට දැකලා තියෙන්නේ කියලා. මේ නිසා ඔහු හෝම විසින් රචනා කරන ලද ලීවිලි දහස් ගණනාවක් පරීක්ෂා කරලා මේ ලීවිලිවල වර්ණයන් විස්තර කරන අවස්ථා වෙන වෙනම ගණන් කරලා වාර්තා කරන්න පටන් ගත්තා. හෝම විසින් කළු පාට ආසන්න වශයෙන් 200 වතාවක්, සුදු පාට 100 වතාවක්, රතු පාට 13 වතාවක්, කහ පාට හා කොළ පාට 10ට අඩු වාර ගණනක් සඳහන් කරලා තියෙන ආකාරය දකින්න පුළුවන්. නමුත් නිල් පාට කිසිම අවස්ථාවක සඳහන් කරලා නැහැ. විලියම් වෙනත් පැරණි ග්‍රීක ලේඛනවලත් මේ දේ පරීක්ෂා කරලා තියෙනවා. ඒ කිසිම වார்த்தාවක නිල් පාට ගැන කිසිම විස්තරයක් සඳහන් කරලා නැහැ. මේ නිසා විලියම් හිතන්න පටන් ගත්තා ග්‍රීකවරු වර්ණ දැකලා තියෙන්නේ අනිත් පුද්ගලයන්ට වඩා වෙනස් ආකාරයකට කියලා. පසු කාලයේ පරීක්ෂකයෝ ලෝකේ පුරාවට තියෙන පැරණි ලේඛන ගැන පරීක්ෂා කරලා තොරතුරු රැස් කරන්න කටයුතු කරලා තියෙනවා. ඔවුන් විසින් හිබ්‍රු බයිබලය, කුරාණය, පැරණි චීන, හින්දු, අයිස්ලන්ත ලේඛන පරීක්ෂා කරාට නිල් පාට ගැන කිසිම ආකාරයේ සඳහනක් කරලා නැහැ. මේ පැරණි ලේඛනවලත් වර්ණ ගැන සඳහන් කරලා තියෙන්නේ හෝමගේ ලේඛනවල වර්ණ ගැන සඳහන් කරලා තිබුණ ආකාරයටමයි. වැඩිපුරම සඳහන් වෙලා තියෙන්නේ කළු පාට හා සුදු පාට, රතු පාට කිහිප වතාවක්, ඒ වගේම කහ පාට හා කොළ පාට තමයි අඩුවෙන්ම සඳහන් කරලා තියෙන්නේ. නමුත් නිල් පාට ගැන කිසිම සඳහනක් සිද්ධ කරලා නැහැ. මිනිසාගේ ඇස අද කාලයේ වගේමයි ඒ කාලෙත් පැවිදිලා තියෙන්නේ. මේ කාල සීමාව ඇතුළත ඇස්වල කිසිම ආකාරයේ වෙනස්කමක් සිද්ධ වෙලා නැහැ. එහෙනම් ඇයි ඔවුන් නිල් පාට දැකලා නැත්තේ? භාෂා විශේෂඥයන්ට අනුව ලෝකේ හැම භාෂාවක්ම විකසනය වෙන්නේ ඒ භාෂාවට අනන්‍ය වුණ වෙනස්ම ආකාරයකටයි. නමුත් පොදු කාරණයක් තමයි වර්ණවල නම් බිහි වෙන්නේ එකම පිළිවෙලකටයි. භාෂාවක මුලින්ම කළු පාට හා සුදු පාට හඳුන්වන වචන බිහි වෙනවා. ඊට පස්සේ රතු පාට හඳුන්වන වචනය. ඊටත් පස්සේ කහ පාට හෝ කොළ පාට හඳුන්වන වචන නිර්මාණය වෙනවා. සෑම ප්‍රධාන භාෂාවකම අන්තිමේට නම් කරලා තියෙන පාට තමයි නිල් පාට. පරිසරයේ දිහා බැලුවොත් අපිට මේ කාරණේ පැහැදිලි කරගන්න පුළුවන්. හිතලා බලන්න, නිල් පාට ස්වභාවිකව දකින්න ලැබෙනවද කියලා. කළු පාට හා සුදු පාට අපිට පරිසරයේ බහුලව දකින්න පුළුවන්. ලේ රතු පාට නිසා මිනිස්සු රතු පාට හොඳින් හඳුන්වනවා. නමුත් නිල් පාට දේවල් කොයිතරම් අපිට පරිසරයේ දකින්න ලැබෙනවද? ලෝකයේ තියෙන මල් වලින් 10%ක් විතරයි නිල් පාට. හරි අඩුයි නේද? සතුන් ගෙනුත් නිල් පාට සතුන් බහුලව ඉන්නවද? කුරුල්ලෝ, උරගයෝ හා ශීරපායි සතුන්ගේ ශරීරවල නිල් පාට පිග්මන්ට්ස් නිර්මාණය වෙන්නේ නැහැ. ඒ වුණාට ඔයාලා දැකලා ඇති නිල් පාට සමනලයන්ව. නමුත් මේ නිල් පාට නිර්මාණය වෙන්නේ ශරීරයේ නිපදවෙන පිග්මන්ට් එකක් නිසා නන් නෙමෙයි. ඇත්තටම මේ සමනලයන් දුඹුරු පාටයි. නමුත් අපිට මේ සතුන්ගේ පියාපත් නිල් පාටට පේන්න හේතු වෙන්නේ මේ සතුන්ගේ පියාපත් නිර්මාණය වෙලා තියෙන අන්වීක්ෂීය හැඩයන් නිසා. මේ හැඩයන් වලට පතිත වෙන සූර්යාලෝකයේ නැවතත් පිටරතට පරාවර්තනය වෙන්නේ නිල් පාට ආලෝක තරංග විතරයි. මේ නිසා තමයි අපිට සමනලයන්ගේ පියාපත් නිල් පාටට පේන්නේ. හරිම අපූරුයි නේද? මේ සිදුවීම අපිට මොනරුන්ගේ නිල් පාට පිහාටු වලත් දකින්න පුළුවන්. ඒ වගේම නිල් පාට ගෙම්බන්ගෙත් සිද්ධ වෙන්නේ මේ දෙමයි. ඔයාලා දැකලා ඇති නිල් පාට ඇස් තියෙන මිනිස්සුන්ව. ඇස්වල නිල් පාටට හේතු වෙන්නේත් මේ සිදුවීමමයි. මේ නිල් පාටට හේතු වෙන්නේ ශරීරයේ නිර්මාණය වෙන වර්ණකයක්. එහෙම නැත්නම් පිග්මන්ට් එකක් නන් නෙමෙයි. ස්වභාවික පරිසරයේ නිල් පාට දකින්න ලැබෙන්නේ කලාතුරකින් නිසා බොහෝ පැරණි ශිෂ්ටාචාර නිල් පාට වෙනස් තනි පාටක් විදිහට සලකලා නැහැ. ඔවුන් නිල් පාට සලකලා තියෙන්නේ කොළ පාට වර්ණයම තවත් ප්‍රභේදයක් විදිහටයි. භාෂාවක් කියන්නේ කාර්යක්ෂම දෙයක්.
මේ නිසා අඩුවෙන් භාවිතා වෙන දෙයකට ඇයි වෙනම වචනයක් නිර්මාණය කරන්නේ? මේ නිසා මේ පැරණි ශිෂ්ටාචාර මුහුද කොළපාටට අයත් තවත් කොළපාටක් විදිහටත් අහස කළු පාටට අයත් ලා කළු පාටක් විදිහටත් හඳුනාගෙන තියෙන ආකාරය දකින්න පුළුවන්. නිල් පාට පාටක් විදිහට වෙනම සඳහන් වෙන්න පටන් අරන් තියෙන්නේ ඊජිප්තු වැසියන් ඩයි එකක් විදිහට. එහෙම නැත්නම් වර්ණකයක් විදිහට නිල් පාට භාවිතා කරන්න පටන් ගත්තට පස්සේ. මේ දෙත් සමගම ලා කළු පාට අහස නිල් පාට වෙන්නත් අවුරුදු දහස් ගණනාවක් පුරාට කොළපාටයි කියලා හඳුන්වපු නයිල් ගංගාව නිල් පාට වෙන්නත් පටන් ගත්තා. මේ පැරණි ඊජිප්තු වැසියන් විසින් නිර්මාණය කරන ලද නිල් පාට ඩයි ලෝකේ පුරාවට පැතිරෙන්න පටන් ගත්තට පස්සේ භාෂාවන්වල මේ නව වර්ණයේ විස්තර කරන වචන නිර්මාණය වෙන්න පටන් ගත්තා. නමුත් ඊට කලින් නිල් පාට ගැන කිසිම දෙයක් ඉතිහාසයේ සඳහන් වෙලා නැහැ. පාටක් විස්තර කරන්න වචනයක් භාෂාවක නැත්තම් මිනිසුන්ට ඒ දේ ගැන අදහසක් ඇති කරගන්න එක අපහසු කාරණයක් බවට පත් වෙනවා. මේ දේ ඔප්පු කරන්න පුළුවන් සාධකත් නූතන කාලයේ විශේෂඥයන් විසින් හොයාගෙන තියෙනවා. ජූල්ස් ඩේවිඩෝෆ් කියන පර්යේෂකයා විසින් අප්‍රිකාවේ හිම්බ කියලා හඳුන්වන ගෝත්‍රිකයන් යොදාගෙන පරීක්ෂණයක් සිද්ධ කරලා තියෙනවා. විශේෂම කාරණේ තමයි පැරණි ශිෂ්ටාචාර වගේම හිම්බ ගෝත්‍රිකයන්ගේ භාෂාවෙත් නිල් පාට ගැන විස්තර කරන වචනයක් නැහැ. මේ පරීක්ෂණයට සහභාගී වුණ හිම්බ ගෝත්‍රිකයන් කිහිප දෙනෙක්ට තිරයක කොටු 12ක් පෙන්වන්න කටයුතු කරලා තියෙනවා. මේ කොටු 12න් කොටු 11ක් කොළ පාට, එක කොටුවක් නිල් පාට. ඔයාලා මේ දකින්නේ ඒ පරීක්ෂණයට යොදාගත්ත රූප. උත්සාහ කරලා බලන්න ඔයාලට මේ නිල් පාට කොටුව හඳුනා ගන්න පුළුවන්ද කියලා. අනිවාර්යයෙන්ම ඔයාලට පහසුවෙන්ම හඳුනා ගන්න පුළුවන්. නමුත් හිම්බ ගෝත්‍රිකයන්ට නම් මේ කොටුව හඳුනා ගන්න එක ටිකක් අපහසු කාර්යයක් බවට පත් වෙලා තියෙනවා. ඔවුන්ට නිල් පාට කොටුව හඳුනා ගන්න අපිට වඩා කාලයක් ගත වෙලා තියෙනවා. ඒ වගේම මතක තියාගන්න සමහර මාධ්‍ය විසින් හිම්බ ගෝත්‍රිකයන්ට මේ නිල් පාට කොටුව හඳුනා ගන්න බැරි වුණා කියලා වාර්තා කරලා තියෙනවා. ඒක ඇත්ත කතාවක් නෙමෙයි. මේ දේ BBC හා Business Insider විසින් නිර්මාණය කරපු කතාවක්. මේ නිසා තමයි ප්‍රධාන මාධ්‍ය ප්‍රචාරය කරන දේවල් එකපාරටම පිළිගන්න එපා කියලා මම හැමතිස්සෙම කියන්නේ. මේ රූපෙ දිහා බලන්න. ඔයාලට පේනවති කොටු 12ම කොළපාටයි කියලා. නමුත් එක කොටුවක් විතරක් අනිත් කොළපාට කොටු වලට වඩා වෙනස් කොළපාටකින් යුක්ත වෙනවා. ඔයාලට ඒ කොටුව වෙන් කරලා හඳුනා ගන්න පුළුවන්ද? වීඩියෝ එක පෝස්ට් කරලා ඒ කොටුව හඳුනා ගන්න උත්සාහ කරලා බලන්න. හොයාගන්න පුළුවන් වුණාද? මේ කොටුව තමයි අනිත් කොටු වලට වඩා වෙනස් කොළපාටක් තියෙන්නේ. ගොඩක් අයට මේ දේ හඳුනා ගන්න අපහසුයි. මේ කොටු 12ම එක වගේ පේන්නේ. ඒත් මේ පාටවල් දිහා හොඳින් අවධානය යොමු කරලා බැලුවොත් සමහර විට මේ කුඩා වෙනස හඳුනා ගන්න පුළුවන් වෙයි. හැබැයි ඒක අපහසු දෙයක්. මට නම් තාම බෑ. පුදුම හිතන කාරණේ තමයි හිම්බ ගෝත්‍රිකයෝ මේ වෙනස් කොළපාටක් තියෙන කොටුව අපි නිල් පාට කොටුව හඳුනාගත්තා වගේ පහසුවෙන් හඳුනාගෙන තියෙනවා. හිම්බ ගෝත්‍රිකයෝ අතර කොළපාටේ ප්‍රභේද විස්තර කරන විවිධාකාරයේ විශේෂ වචන හා වචන වර්ග භාවිතා කරනවා. මේ නිසා හිම්බ ගෝත්‍රිකයන්ට මේ වෙනස්කම් පහසුවෙන්ම හඳුනා ගන්න පුළුවන්. ඔවුන් නිල් පාට වෙනස් කියලා දන්නවා වුණාට නිල් පාට විස්තර කරන්න වචනයක් ඔවුන් ළඟ නැති නිසා මේ වෙනස ඔවුන්ට පැහැදිලි කරගන්න අපහසුයි. මේ තවත් පරීක්ෂණයක්. මේ පාට මොකක්ද? හරියට හරි රෝස පාට. මේ පාට අපිට හඳුනා ගන්න පහසු වෙන්නේ මේ පාට විස්තර කරන වචනය අපි දන්න නිසා. නමුත් 13 වෙනි සියවස වෙනකම් pink කියන වචනේ ඉංග්‍රීසි භාෂාවේ භාවිතා වෙලා නැහැ. ඊට කලින් රෝස පාට කියන්නේත් රතු පාටට, ලා රතු පාටක් වුණත්. නිකමට හිතලා බලන්න. ඔයා කාට හරි කෙනෙක්ට ලා රතු පාට යම්කිසි වස්තුවක් ගැන විශේෂයෙන් විස්තරයක් කරන්න නැතුව කිව්වොත් ඒ විස්තරය අහන අනිත් අයට ඒක වෙනස්ම පාටක්. විද්‍යාඥයන් හඳුනාගෙන තියෙනවා යම්කිසි වර්ණයක් විස්තර කරන වචනයක් නිර්මාණය වෙනකම් මිනිසුන්ට ඒ වර්ණය හඳුනා ගැනීමේ අපහසුතාවයක් ඇති වෙනවා කියලා. උදාහරණයක් විදිහට නූතන කාලයේ අපි විවිධ කොළපාටවල් භාවිතා කරනවා. මින්ට් ග්‍රීන්, ෆොරස්ට් ග්‍රීන්, කෙලි ග්‍රීන්. චිත්‍ර ශිල්පීන් නම් මේ ආකාරයේ තවත් විවිධාකාරයේ වර්ණ දන්වා ඇති. නිකමට පේන්ට් කඩේකට ගිහින් කැටලොග් එක දිහා බලන්නකෝ. අහලවත් නැති, දැකලවත් නැති පාට වර්ග ගැන දැනගන්න පුළුවන්. නමුත් විවිධාකාරයේ පාට වර්ග විස්තර කරන්න වචන නිර්මාණය වෙන්න කලින් නම් මේ පාට හඳුනා ගන්න වගේම විස්තර කරන එක අපහසු කාර්යයක්. ඔයාලා දන්නවා ඇති අයිසෙක් නිව්ටන් විසින් වර්ණාවලිය හොයාගත්තා කියලා. හිතලා බලන්න. රතු පාට අවසන් වෙන්නේ කොහෙන්ද? ඒ වගේම තැඹිලි පාට පටන් ගන්නෙ කොහෙන්ද? ඉන්ඩිගෝ කියන්නේ මොන පාටටද? තද නිල් පාටටද? එහෙම නැත්නම් වයලට් පාටට ආසන්නයිද? අයිසෙක් නිව්ටන්ටත් මේ වර්ණාවලියේ වර්ණ වෙන් කරගන්න එක ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. මුලින්ම ඔහු හිතලා තියෙනවා විශේෂ වර්ණ 11ක් දක්ින්න තියෙනවා කියලා. ඊට පස්සේ ඔහු හිතලා තියෙනවා වර්ණ පහක් කියලා. නමුත් සතියකට දවස් 7ක් තියෙන නිසා, සංගීතයේ ටෝනල් නෝට්ස් 7ක් තියෙන නිසා, ඒ වගේම පයිතගරස් 7 කියන ඉලක්කමට විශේෂ සැලකිල්ලක් දක්වපු නිසා නිව්ටන් විසින් වර්ණ 7ක් තියෙනවා කියලා නම් කරලා තියෙනවා. නූතන කාලයේ විද්‍යාඥයන් වර්ණ හඳුනාගන්නේ නැනෝමීටර් වලින්ම අයින තරංග ආයාමයේ මගින්. මේ නිසා අපිට හරියටම කියන්න පුළුවන් කහපාට කියන්නේ නැනෝමීටර් 580 කියලා. නමුත් නිව්ටන් මේ දේ සඳහා යොදාගෙන තියෙන්නේ ඔහුගේ ඇස් දෙක. මේ අනුව බලද්දී මිනිසුන්ට වර්ණයක් දකින්න නම් ඒ වර්ණය විස්තර කරන වචනයක් තියෙන්න ඕනේ.
අපි දැනට හඳුනාගෙන නැති නම් කරලා නැති පාට වර්ග අපේ ඇහැට පේනවද? පුදුම හිතන කාරණේ තමයි, ඔව් අපිට පේනවා. මිනිසාගේ දෘෂ්ටිය එහෙම නැත්නම් බාහිර පරිසරයේ පෙනෙන ආකාරය හඳුන්වන්නේ ට්‍රයික්‍රොමැටික් විෂන් කියලා. මේකේ තේරුම තමයි අපේ ඇහේ වර්ණ හඳුනා ගැනීම සඳහා තුන් ආකාරයක ෆොටෝරිසෙප්ටර්ස් එහෙම නැත්නම් දෘෂ්ටි ප්‍රතිග්‍රාහක ආකාර තුනක් පිහිටලා තියෙනවා කියලා. අපේ ඇහේ තියෙන දෘෂ්ටි ප්‍රතිග්‍රාහක කෝන්ස් එහෙම නැත්නම් කේතු දෘෂ්ටි ප්‍රතිග්‍රාහක සෛල කියලා හඳුන්වනවා. මේ කේතු සෛල වර්ග තුන පිහිටලා තියෙන්නේ රතු පාට, කොළ පාට හා නිල් පාට හඳුනා ගැනීම සඳහා. අපි දකින අනිකුත් හැම වර්ණයක්ම නිර්මාණය වෙලා තියෙන්නේ මේ පාට තුන සංයෝජනය වීමෙන්. මේ නිසා අපිට විවිධාකාරයේ වර්ණ මිලියනයක් දකින්න පුළුවන්. වර්ණ අන්ධතාවයෙන් පෙළෙන පුද්ගලයන්ගේ කේතු සෛල වර්ග දෙකක් පමණයි ක්‍රියා කරන්නේ. මේ නිසා ඔවුන්ට දකින්න පුළුවන් විවිධ වර්ණ 10,000ක් විතරයි. මේ දේ ඩයික්‍රොමැටික් විෂන් කියලා හඳුන්වනවා. ගොඩක් ශීරපායි සතුන්ට ඩයික්‍රොමැටික් දෘෂ්ටියක් තියෙන්නේ. නමුත් දැනට වසර කිහිපයකට කලින් උතුරු එංගලන්තයේ වෛද්‍යවරියක් විසින් 4 වර්ගයක කේතු සෛල හඳුනාගෙන තියෙනවා. මේ නිසා ඇයගේ දෘෂ්ටිය නම් ට්‍රයික්‍රොමැටික් නෙමෙයි, ටෙට්‍රාක්‍රොමැටික් කියලා හඳුන්වනවා. සාමාන්‍යයෙන් අපිට පේන්නේ වර්ණ ප්‍රභේද මිලියනයක් පමණයි. නමුත් ඇයට වර්ණ ප්‍රභේද මිලියන 100ක් දක්ින්න හැකියාවක් තියෙනවා. ඒකත් පුදුමාකාරයි නේද? මුලින්ම විද්‍යාඥයන් විශ්වාස කරේ මේ දේ ඉතා දුර්ලභ විශේෂ අවස්ථාවක් කියලා. මේ නිසා ඔවුන් මේ ගැන වැඩිදුර පරීක්ෂණ කටයුතු පවත්වලා තියෙනවා. එතකොට ඔවුන් හොයාගෙන තියෙනවා වර්ණ අන්ධතාවයෙන් පෙළෙන පුද්ගලයන්ගේ ජානවල තියෙන අපූරු විශේෂතාවයක් ගැන. වර්ණ අන්ධතාවයෙන් පෙළෙන පිරිමි පුද්ගලයෙකුගේ දකින්න ලැබෙන්නේ සාමාන්‍ය කේතු සෛල දෙකක් හා විකෘතිභාවයට පත් වුණ රතු පාට හෝ කොළ පාටට ස්වල්ප වශයෙන් සංවේදී කේතු සෛල ආකාරයක්. නමුත් වර්ණාන්තතාවයෙන් පෙළෙන පිරිමි පුද්ගලයෙක්ගේ රෝගවාහක මව හා දියණියන්ගේ සාමාන්‍ය කේතු සෛල තුනක් හා විකෘතිභාවයට පත් වුණ අමතර කේතු සෛලාකාරයකුත් දකින්න පුළුවන්. සාමාන්‍යයෙන් පිරිමි පුද්ගලයන් 12 දෙනෙක්ගෙන් එක් පුද්ගලෙක් වර්ණාන්තතාවයෙන් පෙළෙනවා. මේ අනුව බලද්දී ලෝක පිරිමි ජනගහනයෙන් 8% වර්ණාන්තතාවයෙන් පෙළෙනවා. පරීක්ෂණ වාර්තාවලට අනුව ලෝක ස්ත්‍රී ජනගහනයෙන් 12%ට ටෙට්‍රාක්‍රොමැටික් දෘෂ්ටියක් පවතිනවා කියලා විශ්වාස කරනවා. මේ කාන්තාවන්ට වර්ණ මිලියන ප්‍රභේද 100ක් දකින්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි වගේ අයට වඩා 100 ගුණයකින් වර්ණ ප්‍රභේද දකින්න පුළුවන්. ගැටලුව තමයි මේ කාන්තාවන් කොහෙද ඉන්නේ? ඔවුන්ට අපිට වඩා පෙනෙන වර්ණ මිලියන 99 මොනවාද? පුදුම හිතන කාරණේ තමයි ඔවුන්වත් දන්නේ නැහැ ඔවුන්ට මේ ආකාරයේ හැකියාවක් තියෙනවා කියලා. හරියට පැරණි මිනිස්සු නිල් පාට වෙනම වර්ණයක් කියලා විස්තර කරන්න දැනගෙන හිටියේ නැහැ වගේ. ටෙට්‍රාක්‍රොමැටික් දෘෂ්ටියක් තියෙන කාන්තාවන්ට ඔවුන්ට තියෙන මේ නව වර්ණ හඳුනා ගැනීමේ හැකියාව ගැන කිසිම ආකාරයේ අදහසක් නැහැ. විද්‍යාඥයන් විසින් ටෙට්‍රාක්‍රොමැටික් දෘෂ්ටියක් තියෙන කාන්තාවක් දෘෂ්ටි පරීක්ෂණයකට භාජනය කරලා තියෙනවා. මේ කාන්තාවට ඉක්මනින් වෙනස් වෙන විවිධාකාරයේ වර්ණමාලාවක් පෙන්වලා තියෙනවා. සාමාන්‍ය පුද්ගලෙක්ට මේ වර්ණමාලාව එකම වර්ණ විදිහට දිස් වෙනවා. නමුත් මේ කාන්තාවට ඉක්මනින් සිද්ධ වෙන මේ කුඩා වෙනස්කම් හඳුනා ගන්න හැකි වෙලා තියෙනවා. ඇයගේ මොළයට හැකි වෙලා තියෙනවා ඇය දකින සමහරක් වර්ණ වෙනස් කියලා හඳුනා ගන්න. මේ නිසා ඇයට හැකි වෙලා තියෙනවා ඉතා ඉක්මනින් මේ වෙනස්කම් නිවැරදිව වෙන් කරලා හඳුනා ගන්න. ගැටලුව තමයි අපි වගේ සාමාන්‍ය පුද්ගලයන්ට මේ පාට වර්ග මොන වගේද පේන්නේ? අවාසනාවකට ඒ දේ නම් විස්තර කරගන්න හැකියාවක් නැහැ. මේකට හොඳම උදාහරණයක් තමයි උපතින්ම අන්ධ පුද්ගලෙක්ට වර්ණ ගැන විස්තර කරන්නේ කොහොමද? ඒ ගැනත් හිතලා බලන්න. අපේ මුතුන් මිත්තන් අපි දකින විදිහටම ඒ කාලෙත් දැකලා තියෙනවා. නමුත් මේ වෙනස්ම ආකාරයේ වර්ණ විස්තර කරන වචන නිර්මාණය වෙනකන් ඔවුන් මේ ගැන දැනගෙන ඉඳලා නැහැ. අයිසෙක් නිව්ටන් හඳුනාගෙන තියෙනවා වර්ණ කියන්නේ භෞතික වස්තුවල කොටසක් නෙමෙයි කියලා. ඔහු අවබෝධ කරගත්තා වර්ණ කියන්නේ යම්කිසි මතු පිටක් ආලෝකයේ උරාගෙන පරාවර්තනය වෙලා අපිට පෙනෙන ආකාරය කියලා. ඒ විදිහට බැලුවොත් පාට කියලා දෙයක් ඇත්තටම නැහැ. පාට කියලා අපි හඳුනාගන්නේ ආලෝකයේ විවිධ තරංගායාම වෙනස්කමක්. ඒක නිකම්ම තොරතුරක් විතරයි. යුනිවර්සිටි කොලෙජ් ලන්ඩන් වල ස්නායු විශේෂඥයෙක් වෙන බොලේඩෝ විසින් සඳහන් කරලා තියෙනවා ආලෝකය කියලා දෙයක් තියෙනවා, ශක්තිය කියලා දෙයක් තියෙනවා. නමුත් පාට කියලා දෙයක් නැහැ. හිතලා බලන්න. පාට කියන්නේ ආලෝකය, භාෂාව හා අපේ පරිකල්පනය නිසා නිර්මාණය වුණ දෙයක්. ඉතින් ඔයාලා මේ පාර අවුරුද්දට ඇඳුම් ගන්න යද්දිත් මේ දේ ගැන හිතලා බලන්න. විවිධාකාරයේ පාට පාට ඇඳුම් ඔයාලට දකින්න ලැබෙයි. හැබැයි සමහර කාන්තාවන්ට අපිට වඩා පාට පේනවා. මේ නිසා වෙන්නේ නැති කාන්තාවන් ඇඳුම් ගන්න ගියාම තෝරන්න විශාල වෙලාවක් ගත වෙන්නේ. ඔන්න ඒකට උත්තරෙත් මම ඔයාලට හොයලා දුන්නා. ඒ වගේම ඔයා වර්ණන්දතාවයෙන් පෙළෙනවද කියලා හඳුනා ගන්න පුළුවන් ටෙස්ට් එක ලින්ක් එකකුත් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඒකත් බලන්න. මේ ලබන්නා වූ අලුත් අවුරුද්ද ඔයාලට කිරියෙන් පැනින් ඉතිරෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මම භෞතිකා.